පුංචිම පුංචි විරාමයක් තමා ගන්නට හම්බුනේ අපි බොහොමත් ඉක්මනින් ආවා මොකද අපි දැන් ඇවිල්ලා ඉන්නේ ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ටන් සිල්වා මහත්මයා එතුමා අපි ගෙනාවේ සේයා සෙව්වන්දි ඔබට මතකයි පෞගේ දවස්වල ඒ වෙච්ච සිද්ධිය ඇත්තටම කතා කරන්න වචන නැහැ කොටදෙනියාව ප්‍රදේශයේ මීගම කොටදෙනියාව බඩල්ගම නේද බඩල්ගමද බඩල්ගම ඉතින් මම හිතන්නේ ඇන්ටන් අයියා අපි ඉදිරි දිනකදී කොහොමද ගේන්නට හිටියේ නමුත් මේ හේතුවින්දම ඇන්ටන් අයියා අකලංක ජයසිංහ මහත්මයාට දුන්න දුරකථන ඇමතුම හින්දම අකලංක ජයසිංහ මහත්මයා කල්පනා කරා ඇය වෙනුවෙන් ගීතයක් කිසිම කෙනෙක් නිර්මාණය කළ නැහැ ඒ හින්දා ඇය වෙනුවෙන් මේ දේ නිර්මාණය කරේ ඔබයි ඔබට ඒ හිමි ස්ථානය ඉක්මනින්ම ලබා දිය යුතුයි කියලා තමයි අපි මේ සිද්ධියට ඔබව සම්බන්ධ කරගත්තේ මොකද ඔබ දැක්කනේ සිද්ධ වෙච්ච සිද්ධි අපේ පුංචි විලෙන්දා යනකොටම පුංචි විලෙන්දා තමයි අද වෙන් කරන් හිටියේ ඊට පස්සේ අපි ඔබව ගෙනාවා ඉතින් ඇන්ටනයි ඉස්සෙල්ලා අපි කතා කරමුකෝ දැන් ඔබතුමාගේ කලා කටයුතු කොයිද ඔබතුමා කොයි කාලෙද මේ කලාවට පිවිසියේ කලාවට පිවිසුනේ නේද 1974 ගණන් වල 74 ගණන් වල මොකද්ද කියපු ගීතේ මුලින්ම මුල්ම ක්‍රිකට් සින්දු ඒ කාලේ ගැව්වේ ඩොලිප් මෙන්ඩිස් ගැන ඩොලිප් මෙන්ඩිස් ගැන ඔබගේ ගීතේ ගැන අපි ඔක්කොටම කලින් කියලා ඉන්නට ඕනි ඔබගේ ගීතය ගැන ඔබගේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච ගීතය තමයි පුන්සඳ පායා මොරටුව දිලන්න මම හිතන්නේ ඒ ගීතේ අපි ගායනා කරලා ඉඳිමු ඔබව තව තව එතකොට දන්නේ නැති කට්ටියත් හඳුනා ගනි පොඩි කොටසක් ගායනා නෑ ඒක අයි සම්පූර්ණෙම ඕනේ ඒ ගීතේ සම්පූර්ණෙම ඕනේ ඊට පස්සේ අපි සේයා ගැන කතා කරමු B-flat සායදුන් දිනේ ධර්මසේන වාස් ප්‍රමොත් කඩුළු බින්දනේ එක
පවුලක දරුව වගේ තරග වැදුනනේ ඒ හින්ද සල්ලනේ අපට ඉමිවනේ උන් සඳපායා මගෙලට දිලෙන්න්නා ප්‍රීතික සනිතර සුනදා අන්න නිල්ලඩක්ක තරග වැදුනදා උල්ලු ලෝකෙන අප බැබැල්ලුනදා උන් සඳපායා මගෙරට දිල්ලෙන්න්නා ප්‍රීතික සනිතර සුනදා ඔය ගීතය නිර්මාණයකර බුද්ධි වල්ලි මමත් මගේ බිරිදත් එක්වවෙලා මසිර මසික්කරේ නාලකඩි සොයිසා එතර කොයි කාලද මේ ගීතේ එලි දැක්ව අපේ ප්‍රේක්ෂකයන් අසන්නන්ට අනු හයේ වල්කප් එක දිනලා එන්න ඉස්සල තමයි ස්ටප්ල ගීක ලිය නුනාද මසිින්දු කොල කියක ලියන්න උනාද හපසි ඕක ගොඩක් කපකවලිව කොළමයි තන්නේ කපල විරච්චකත් කොල කියක තියන ොම කොච්ච මතක තිය ඒක නමක් වෙනස්සුනුත් මේ ටීමගින් එකොලොස් දෙනා ගැනම කියවුණාවගේ ඇත්තසම කොල තිය කතලක ලියවුණාව හොඳයි අයියේ අපි ඒගැ ඉස්සල කතා කලින් ඊට පසේ ඔබ ක්‍රිකට් ගීත සෑහෙන ප්‍රමාණයක් ගායනා කරා ඒ අතරින් මෑතකති ගායනා කරා කියලා කිව්වේ ලස්සන ගීතයක් තිරනෑ දුලි ඒ කාලට සොයි ගීතට කලින් නද දුලිපෙන්න හැත්තාතර ඒ ගීත අපිතාව සුළු මෝතකින් හම ඊට කලින් අයි ඇයි හිතුනේ මේ සේයා පුංචි මල් කැකුල ගැන කතා කරන්නට ඕක බුද්ධික මල්ලි මගේ දුව මං ආදරකර මගේ දරුවා යැනැති වුණා ඒ දරුකැක්කුම උඩ මට මේ ගිල් ගීතල්ලියන් වන ඒකයි වුණේ ඉරස ඔබ සයාගේ රය දියනේගේ අම්ම තත්තයි දෙන්නම හම්බෙන හම්බෙල ගොලන් අවසරයක් ගන්න මෙම දුව ගැන මම ගීතයකෙන් කිව්වට ප්‍රශ්නයක් නැත් දෙකිල ගොලම් වාචිකුව කියනවා කිසි ප්‍රශ්නයක් නෑකි ඔබ ඊට පස්සේ ලිකිත ලියවනක් දෙනවා මට ලිකිතව මේ දේ සටන් කරල දෙන්න කිය මේතින්නේ ගීතය ඕක පිටිපස්සේ තමයි මේ ඒගොල අත්සාර මත්මයා අපිට ලබා දෙන්න මේ තියෙන්නේ ඒ ගීතය මේ තියන්නේ ගීතය මේ ඉන්නේ ඒ පුංචි සේයා දියනිය පිටිපස ඉරිපස්සේ ඔහොම ඉන්න නාලක මේ තමා පිටිපස රයිට මේ තියෙන්නේ දෙමවපියෝ කිසිම අකමැත්තක් නැත කියලා මේ ගීත ගායනා කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා සඳහන් කරලා ඔවුන් අස්සං කරනවා අම්මසා තාත්තා මට මතකයි මට අහන්න ලැබුණා ඔබ සෑහෙන වෙලාවක් මේ ගීතය ප්‍රශ්නයක් නෑකි ලෝන්ගේ අවසර ගන්නට සෑන ලාවක් ඔබ ගත කරන්න උනායි කියලා පැතුන ආමාරක් ඉතරෙකුලක් කතා කර හිටිය ඊට පස්සේ ඒගොලන්ට මං මගේ කතාව කිව්වනේ පස්සේ තමයි ඒගොල්ල වැඩිමල් සහෝදරත් ඇවිල්ලා මේ දේට අත්සන් ලබා අත්සන් කරේ සෞදි අරාබියේ හිතවතෙක් අපස් සමග සම්බන්ධ වෙනවා අයිබෝන් කියලා පිළිගන්න ඔබ අයිබෝන් ඔව් විසන්දි වුණා කිසි ප්‍රශ්නයක් නෑ ඔහු අය නැවතවතාව අපිට කතා කරයි ඉතින් මට කියන්න ඒ සිද්ධි අපි දන්නවා මානසික ලෙඩෙක් කරපු ජරාම ජරා මාධ්‍යය කියන්නත් බැරි තරම් පහත් ගනේ වැඩක් ඔහු මගේ දැනට කලින් මලමිනියකට පවා ඒ දේවල් කරලා තියෙනවා ඊට පස්සේ මලමිනියට ඒවගේ කීප දෙයකට මෙලා මෙයා ඥාති ගෙදරක ඇවිල්ලා පොලිසිය හොයනින්ද තම ඇවිල්ල ඔය මේ ප්‍රදේශ ඉඳලා තියෙන්නේ මහු එලිය තම ගෙදර එලිය තම නිදියන් ඉඳලා තියෙන්නේ ගෙදර එලිය නිදියන් ඉඳලා මහු කරේ කාන්තාවන් නිදියනවා බලන්න යන එක වෙන ගෙවල්වලට කියලා මේ දරුවා දැක්කට පස්සේ දරුවා අරන් ගිල්ලා තියෙනවා දරුවා ගන්න හදනකොට දරුවා අඬලා තියෙනවා ඊට පස්සේ කට තද කරන් තම අරන් ගිල්ලා තියෙන්නේ මේකයි බුද්ධිමල්ලේ දැන් පොඩි දරුවෙක් නිදාගත්තම හැරෙන්නේ නැහෙනි. ඒ දරුවා නිදිමතෙන්ම වඩාගත්තම ඒ දරුවා මෙතනට හේතු වෙනවා. හේතු නම් එයි තන්නේ මේ මගේ තාත්තා තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ වැනි දෙයකට ඒ දරුවා මේ වෙලාව නැගිට්ටුනා නම් බේරෙන්න තිබුණා. පොඩ කෑ ගැවෙයි කියලා කියනනේ පාපොච්චාන කරලා තියෙනවා. අජිත් මාත්මයා ඉන්නවා කුවේට් දේශයේ නයිබුවන්. නයිබුවන් නයිබුවන් පුතා කොහෙද? මේක ළඟදී දැම්මේ
ළඟදි තමයි අහු වුණේ මේ. ඒක නජිත් මාත්‍යෝ මම දැන් මාස 7කට වඩා වැඩි නෙවෙයි. දැන් බලන්න දිගටම ඉන්නවා. ඉතින් මේ ඔබතුමත් එක්ක ගෙදර කවුද ආද කළම් ටෙලිවිෂන් නාලිකාව නරඹන්නේ? දැනට මම විතරයි ගෙදර ඉන්නේ. මේ අපිට නිවාඩුනේ මේ අවුරුදු මේ නොම්බි අවුරුද්ද නිසා මේ කුවේට් නාඩු. ඔව් ඊයේ නේද අවුරුදු දෙන්නේ. මේ වැඩසටහන බලබලා ඉන්නවා. ඔව් අපේ පුන්සඳ පායා මොරටුව දිලෙන්නා කියපු අපේ ඇන්ටන් සිල්වා මහත්මයාද ගෙනල්ලා ඉන්නවා ර සේයා පුංචි මල් කැකුලට වෙච්ච සිද්ධිය සම්බන්ධව. ආයේ කිටි හුඟක් දුක්බර ලස්සන සින්දු කියනවා ආසයි. ඒ ලස්සන සින්දු කිව්වත් අද බොරා දුක්බර ගීතයක් තමයි අජිත් මහත්තයා දැන් ඔයාලට අහන්න සලස්වන්නේ. මං සේයා පුංචි මල් කැකුල ගැන කියවෙච්ච ඒකත් ඔව් මේ දවස්වල පිළිබිඹු යන්නේ ඒකත් මම හිතන්නේ ඒක සින්දු කාලා කල්පියක නේ කතාව. අජිත් මහත්මයා ඔබතුමාලගේ ප්‍රදේශයේ ඔබතුමාලගේ දේශයේ තියෙන දඬුවම් ඒ මරණ දඬුවම් එල්ලලා මරණේවා මං හිතන්නේ අපේ රටෙත් මේ වගේ තිරසනුට දී යුතුයි කියලා තමයි මම නම් කියන්නේ මේ අවංකව ඇත්තට. ඔව් ඒ වගේ ඕනි මිනිස්සු තියන්න හොඳ නෑ. ඇයි මේ මිනිස්සු මේ මානසික පිස්සු වෙලා තින්නේ ඇයි කියන එක තමයි ප්‍රශ්නේ. පිස්සු වෙලා ඉන්නේ නීතියේ තරක මිනිස්සු තින්නවා. නීතිය ලිහිල්කම රජ කාලේ තිබුණා දඬුවම් 32ක්. හරි තරණුවන් 32ක් 32 32න් 2ක්වත් දැන් තිබ්බනම් මං හිතන්නේ මේ රටේ අපරාධ අඩුවේ කියලා දැඩි විශ්වාසයක් මට තියෙනවා. එල්ලුම් ගහ ක්‍රියාත්මක කළොත් මේකනම් ඇත්තට මේ හදවතට නිකන් වායු සීමාවක් නැතුව දැනෙන හදවතට දැනෙන දෙයක් මේ දරුවන මූණ දැක්කාම ඇත්තට මේ කොහොම කෙරුවද කියලා හිතාගන්න බැරි ලංකාවේ මූණ දැක්කාම අප්පා. රයිට් අජිත් මාත්මයා බොහොම ස්තුතියි. මං හිතන්නේ අයියේ ලංකාවේ එල්ලුංගස් ක්‍රියාත්මක කරනවා මං ඉතින් මේ ළඟදී ආගෙන මේ අපේ මේ බන්ධනාගාර කොමසාරිස්තුමා කියනවා එල්ලුංගස් දෙකක් තිබුණා එකක් නුවර තිබ්බලු අනිත් එක මෙහෙ තියෙනවා නුවර එක නම් දැන් කුණ්ඩදාල ප්‍රදේශ රංගිලා මෙහෙක පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරන්න වෙනවයි කියලා. මේ රටේ මේ යන අපරාධ විදියට පොලිසියකට එක එල්ලුංගා ගානේ වගේ දෙන්න වෙනවා. දවසට එක පොලිසියකින් 5 දිනක්වත් දෙල්ල මරන්න මේ යන විදියට දැන් එල්ලුංගස් මදි අර මේ මම ලොකු වල ඉස්කෝල වල ටොයිලට් ගහලා තියෙන්නේ ඒ වගේ එල්ලුංගස් පොලිමර ගහන්න වෙන තත්ත්වයක් තමයි උදාලා දෙන්නේ මේ යන විදිහට ගියොත්. ඉතින් අයියේ මට කියන්න ඔවුන්ගේ දෙමෝපිය උතින් කතා කරපු දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ නේ අපි කොහොමගේ. හරි දුකයි ඒගොල්ලන්ට තියෙන. ඒතර මට මේ කියන්න අයියේ මේ සේයා දුවගේ මේ ගීතේ කවුද රචනා කරේ? මම ලිව්වේ ගීතේ. සංගීතවත් කරේ? සංගීතවත් කරේ රංජිත් දාස්. රංජිත් දාස්. අපි ඒ ගැන වෙන මොනවද අපි ළඟදී විෂුවල් එකකුත් මේකට කරන්නේ. නැහැ විෂුවල්ස් නම් කරන්නේ නැහැ. ඒ වගේ දුක්බර සිද්ධියක් ඇත්තටම කරන්න දුකයි. ඒ මොකද එවැනි දේවල් කරන එක අපි වැරදි. මේ ගීතය ප්‍රචාරය කරන්න ඕන ජනතාවට හැදෙන්න මෙවැනි නරුමේ ඉන්නවා. තවත් හැංගිලා ඉන්නවා. ඒ ඔක්කොන්ටම අදහසක් තමයි දෙන්නේ නුඹලා මේවා කරන්න එපා. මන්නම් කියන බුද්ධිමල්ලි එල්ලුංගා ගේන්න ඕන. ඡන්දෙන් මැතිඅමිතුගල දින්නා වගේම එල්ලුංගාට ඡන්දේ දාන්න ඕන ජනතාවට දෙන්න කියලා. මැතිඅමිතුගල කිව්වට එපා කියලා මම දෙන්න තුනේ කියලා දුණා. ඒක හරි නෑ. ඒගොල්ලන්ට ඒ මොනයි ප්‍රශ්න ඇති. එහෙම බෑ. එල්ලුංගා දෙන්න ඕන. නෑ කිය මැතිඅමිතුගල සෞදි අරාබියා බෙල්ල කපන වගේ. ඔව්. මෙහෙත් ඒ දේවල් පෙන්වන්න ඕන ජනතාවට. එතකොට හැදෙනවා මිනිස්සු. කවුරු කවුරුත් බය වෙනවනේ. ඔව්. එතන හැමෝම වෙන කරන්නේ අනුමිනියත් බය වෙනවා. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා කලම්බු ටීවී වලට මම මුලින්ම ගෙනල්ලා මේ අවස්ථාව ලබා දීම ගැන. මම channel කීපයකින් ඉල්ලුවා ලැබුණේ නැහැ. මම ඊට පස්සේ මට දැනගත්තා මේක ලෝකෙට අරින්න ඕනේ කියලා අකලංකට දුරකට නැමතත් දීලා තමයි කිව්වේ. කලංක ඔබතුමාට දෙනකොට මම හිතන්නේ මට ඒක ලබා දීලා කිව්වා මේකම කරමු කියලා. මමත් ඊට පස්සේ කල්පනා කරා මොකද්ද කරන්න කියලා. ඒක අකලං ජයසිංහ මහත්මයා පොඩි ගණිත ක්‍රමයක් කිව්වා. අපි යාට පැයක් දීලා ඉතුරු පැය භාගය අයියට දෙමු කියලා. ඊට පස්සේ ඒකත් එක්ක ඔන්න ඔබට අවස්ථාව ලැබුණා. හොඳයි එමන අපි B+ සංගීතයට මේ සේයා දුව ගැන මේ පුංචි මල් කැකුල ගැන ලියවුණු ඇන්ටන් සිල්වා මහත්මයා ලියපු මේ ගීතය අහමු. ගියදුව නිදියානේ ඇය රාසින් රැගෙන ගියා ලස්සන සේයා ඒ මල් කැකුලක් පොඩි වී පරව
සිනියස උණුසුම ලැබුවේ සුදු මල් ඒ කැකුලත් හොර රහසෙම රැයි ඒ දූෂිතයි ඇකි ජීවිතේ නැසුවා එපාං එපාං අසරණ පොඩි මල් විනාශ කරනු එපා 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 අපේ ඒ මල් කැකුළුත් පොඩි කර දමනු එපා වක් නොදනා සියා දුවවත් දූෂිත කරපු එවුන් වද හිංසා කර එලසිර කරදා මඩ වගුරට ඇය දමපු එවුන් එපාං එපාං අසරණ පොඩි මල් විනාශ කරනු එපා එපා අපේ ඒ මල් කැකුළු පොඩි කර දමනු එපා සගෙන ඒ දූෂිතයි සදාට ලෝකෙන් නැති කරවව් එපාං එපාං අසරණ පොඩි මල් විනාශ කරනු එපා එපා එපාං අපේ ඒ මල් කැකුළු පොඩි කර දමනු ගිය දුව නිදියා නීගය රහසින් රැගෙන ගියා ලස්සන සේයා ඒ මල් කැකුලත් පොඩි වී පරව ගියා මව්පියෝ සෙනෙහස උණුසුම ලැබුවේ සුදු මල් කැකුලත් හොර රහසෙම රැයි ඒ දූෂිතයි ඇකි ජීවිතේ නැසුවා ඇකි ජීවිතේ නැසුවා ඇකි ජීවිතේ ඇතරම බොහොමත්ම දුක් බර ගීතයක් ඒ දුක් බර සිද්ධිය අපේ රටවලින් හිතවතුන්ට දැඩි ලෙසම දැනන් වැති සමාරක් කලන්න ඔවුන්ගේ දවාදරුව ලංකාවේ තියල ගීල තම ඒගොල්ලන් අද රැකියාවෙන්ටත වෙන්නේ ඒ දවාදරුවන් දියුණු කිරීම අරමුණින් මේ කාන්තාරවල කොච්චර දුක් විඳිනවද ඔහුන්ට කොච්චර බියක් භීතියක් තමන්ගේ දරුවන් ගැන ඇද්ද අපේ ලංකාවේ අයට වඩා ඔබට මේ දේ දැනෙනවා නිසකයි ඇත්ත වශයෙන්ම මේක සත්‍යයක් කියලා කියන්න බලන මොකද අවුරුදු 12ක් අරාබිකරේ මා ජීවත් වුණා. ඔබ අරාබිකරේ කොහෙද ජීවත් වුණේ? රියාඩ් වල. ඉතින් මම ලයිව් බැලුවේ බුද්ධික මල්ලි බෙල්ල කපනේ වහතරක් අවුරුදු 12ක් හිටියා. මේ ඇස් දෙකෙන් දැක්කේ. ඒක තමයි නියම නීතිය. නියම පනිෂ්මන්ට් එක. එහෙම වුණා නම් බය වෙනවානේ. ඒ වුණා නම් මේ පුංචි දරුවා කෝටි ගණන් ගේන්නේ බැංකුවට. කවුරුත් අත තියන්නේ නැහැ. රත්තරන් ඔක්කොම මේ ෂොප්ස් ඔක්කොම ඕපන් කරලා තියෙන්නේ. ඔව් සෞදියෙන් වසන්ත මහත්මයා කතා කරන අයබෝන්.
ආයුබෝවන් සඳ මහත්මයා. හලෝ. ආයුබෝවන්. ආයුබෝවන්. මට අඩ්‍රස් එලට අරනවද? පුළුවන්. ඔව් කතා කරන්න. ආයියා ඔබත් කතා කරන්න. කොහමද? වසන්ත වසන්ත. ආ වසන්ත කියන්න කියන්න. එතේ කොහමද? ඔය ඉන්න ඉන්න. කොහොමද අපේ කලම්බු ටීවී හොඳයි නේද? ආ හොඳයි හොඳයි. සියෙන් 200ක් හොඳයි. ඔගල හැමතිස්සෙම නාලිකාව නරඹන්න ඕන. ඔව් හැමදාම බලනවා මේ මට ඔයාගේ අර දරුවන්ට පොඩි අයට ගාපු සිද්ධාක් තියන්නේ. ආ දර්ශනේ ඇසේ. පොඩි අයට කලින් ගියපු සිද්ධාක් තියා නේද? ඔව් ඔව් ඔව්. ඒ සිද්ධුව පොඩ්ඩක් කියන්න. මිය ගිය එකද? ඈ දරුවා මිය ගිය සිද්ධුවද? ඔව් 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 ඔව්. අපි චුට්ටක් ගානකට බොහොම ස්තුති වසන්ත මහත්මයා අපි ඔබ ගිල්ලි මිස්ටර් කරනවා කුංචි කොටසක් ගායනා කරමයි අචු පොඩි පිච් එකකට අයන මතක නැද්ද සින්දු කොලගුණ කරන් ඇවිල්ලා තියෙනවා සින්දු 10000ක් විතර තියෙනවා දවසක් ඔබට මේ වැඩසටහන් දී යුතුයි දවසක් මල්කලම් ටීවී නාලිකාව මොකද ඒ තරම් ගීත තියෙනවා ඇන්ටන එකව පරණ ගායක ඉනල්ලා මම හිතන්නේ ඒක සින්දුව නෑ සින්දුව මිසින් නේද අය හොඳයි ගමන් නෑ අපි කොට කතා කරමු නම ඔය සින්දුව යන්න කිව්වොත් එහෙම වෙලාවත් යනවා ඇන්ටන මට දුරකථන අංකය කියන්නකෝ ඇන්ටන එක දුරකථනය 62 අයිබෝන් බුද්ධිශාලී මම ආයි බහරෙන් වලින්ම කතා කරන්නේ. ඔව්. ඉතින් අත්‍යවම හරිම ලස්සන වුණාත් අද හරිම දුප්පරයි. ඇන්ටන් මහත්තයාට ලොකු ගෞරවයක් හම්බෙනවා අර චූටිදුව ගැන ඒ වගේ ගායනයක් කරාට. ඉතින් මම මේලාවේ කියනවා ඉල්ලනවා ලංකාවේ ඉන්න හැම අම්මා කෙනෙකුගේම තාත්තා කෙනෙකුගේම චූටිදුවලක ඇත්තටම දරුවෝ කියන්නේ මල් වගේ. ඉතින් ඒ මල් ඒව පරවෙන්න අකාලෙ දෙන්නේ නැතුව සැකගන්න කියන එක සමා ඉල්ලා හිටිනවා හැමෝගෙම අනිත් එක ඔක්කටම වැඩි කියන්න ඕනේ අයියේ අවුරුදු 17ක් වෙන අර පාසල් සිසුවා එයාගෙන ඒ අම්මා හරි අවධානයෙන් ඉඳලා තියෙනවා ඒ අම්මා විශ්වාසයෙන්ම කිව්වා ඒ දරුවා කරේ නැහැ කියලා ඉතින් ඒ කියන්නේ අම්මා ඒ දරුවා ගැන අවධානයෙන් ඉඳලා තියෙනවා ඉතින් සේයාගේ අම්මා තාත්තා ඒ චූටි දුව ගැන අවධානයක් නැති නිසා තමයි අද ඒ වගේ දෙයක් උනේ කියන එක මම කියනවා මේ වෙලාවේදී. ඔව්. ඔව් මම බොහොම ස්තුතියි ඔබතුමී මගෙන් දැන් අපේ ආද නාලිකාවට කීපතාවම කතා කරා මම මේ කල්පනා කරන්නේ ඔබ ලංකාවේ හිටියනම් මෙතෙන් ඇවිල්ලාම බලාගෙන ඉදී කියලා මට දැඩි ලෙස විශ්වාසයක් තියෙනවා ඔබ මේ වියදම් කරගෙන මෙච්චර මේ කතා කරලා ළඟදී ලංකාවට එනවද? ගියා ගියා හොඳයි. නෑ අයියේ ඇත්තට මටත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට ඊට කලින් B+ සංගීත කරන්න මේ දුරකථන අංකය ලබා දෙන්න ඕනේ. තාවරක් කියන්නේ 077 49 69 283 දැන් ඇත්තට මේ අපේ මේ B+ සංගීත කරන වසන්ත මල්ලි මේ 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 ගීතේ අපි හදිස්සියෙමනේ කිව්වේ දැන් තමයි සංගීතේ දුන්නේ නමුත් ඔවුන් ටග් ගාලා මේ දේ බලාගත්තා මොකද මේ ගීතයට සහ ඔබට දෙන්න ඕනි වටිනාකම හින්දා B+ සංගීත කරන මේකේ වසන්තට මම ගොඩක් ස්තුතියන්ත කරනවා වසන්තත් කාලයක් තිස්සේ කුමාරටයි කුමාරට සංජය මේ සියලු දෙනාටම ගොඩක් ස්තුතියන්ත වෙනවා අයියේ මට කියන්න දැන් ඒ කිව්වේ නැද්ද ඒගොල්ලන්ගේ අම්මා අර 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 පුද්ගලයා අර මානසික ලෙඩා මේ ගෙවල් වල ඔය යනකොට මේ ඉස්සල එයා දැකලා තියෙනවා මේ අම්මයි දුවයි දෙන්නා නිදියන් ඉන්නවා ඊට පස්සේ ගෙට යන්නේ කොහොමද කියලා හිතනකොට පොඩ්ඩක් බලනකොට දොර ඇරිලා තිබිලා තියෙන්නේ අතර අර නිෂා කතා කරලා කිව්වෝගේ ඇයි මේගොල්ලන් දොර ලොක් කරන්වත් තිබුණ නැත්තේ කියන තැනට අපිට එන්න වෙනවා නමුත් ඒක තමයි කර්මය ඊට කලින් ඉතාලිය අපේ හිතවතෙක් ඉන්නවා ආයිබෝන් කියලා පිළිගන්නවා ආයිබෝන්ද මම ඉතාලි රොහාන් ඔයගොල්ලන්ගේ වැඩසටහනට පටන් ගත්තේ මම SMS එකක සුබද ලැබුවා ඔව් ඊට පස්සේ දැන් වරින් වර ඔයගොල්ලන්ට සම්බන්ධ වුණා ඊට පස්සේ ඉතින් මම මේ නිමාරුවට ලංකාවට ගියා ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඇවිල්ලා ඔව් දැන් මේ ආයි පටන් ගත්ත ඔයගොල්ලන්ගේ වැඩසටහන බලන්න හොඳයි හොඳයි නේද වැඩසටහන් ටික ගලාගෙන යන විදිය බොහොමදයි ඉතාම හොඳින් කරගෙන යනවා ඉතාලිය කොහෙද ඉන්නේ ඔබ මම ඉතාලියේ ඉන්නේ සිසිලි දූපතේ ඉන්නේ ඒකනේ අවුරුදු 24ක් ඇයි ලංකාවට ආපිලා පොඩ්ඩක් අපේ මැදිරියට ගොඩ වැදුනේ නැත්තේ අපේ නාලිකාව පැමිණි නැත්තේ මම ඔස්ට්‍රේලියාව ගිහිල්ලා මාසයක් ඉඳලා පැයක් පැත්තක් ඉන්නවා ඒ ඉඳලා ලංකාවට ආවේ මම හදිස්සි තුමාන දෙකයි මට ඉන්න හම්බුනේ කාල වෙලා මතු නිසා මට ආපු වැඩ කරාදී ගොඩක් අතපස් වුණා ඔබ මොකේද රැකියාවේ නිරත වෙන්නේ අනිවාර්යෙන්ම ඊළඟ පාරේ එනවා ආ ඊළඟ පාර ආපුවම එන්න
ඉතින් අපේ ඇන්ටන් අයි ඇවිල්ලා ඉන්න ඇන්ටන් සිල්ලා ප්‍රවීණ ගායන ශිල්පියා. එයා බොහොම මම සුබතර එයාට ඔයගේ මම ඉස්සෙල්ලා බලන් හිටිය අපේ කදරුවන් පිටල් දල් අතු එයාට සුබතර මම මේ වෙලায় කතා කරවට සම්බන්ධ සම්බුන්නේ. හොඳයි හොඳයි ඔබතුමන්ට බොහොම ස්තුතියි අපේ අපේ මැදිරියෙන් මගේ මතර පිළියෙන්නේ මගේ ඥාතියෙක් ඉන්නවා සීමාල් කියලා අපි එක්කම බලන් ඉන්න ඉතින් ඒකට තවත් දෙන්න පුළුවන් පාපු ගීතයක් මාධ්‍යවේදීන් ගොඩාක් හිටිය ගේ ඇතුලේ. පස්සේ මම තනි කළු කිට්ටේ ගාලා බෑග් එකක් කරේ දාන ගියාම මේගොල්ලෝ හිටියා මේ කොහරි ලොකු තැනකින් එන කෙනෙක් කියලා. මිනිස්සු ඔක්කොම මාධ්‍ය රටේට මිනිස්සු බිරිලා වැටවල් කඩලා ගේට්ටු කඩලා සෑහෙන ඩැමේජ්. ඉතින් මේ දැන් මාධ්‍යවේදීන් මේගොල්ලෝගේ තව රහස් ගන්න හදන්නේ. මම ඇතුලට ගියාම මං කිව්වා මට පියත් එක්කත් මවත් එක්කත් කතා ඔබ කවුද කියලා. මං කොහමං ආවලා කිව්වම මං කො මේ ඔක්කොම පොඩ්ඩක් පැත්තකට දාන්න. ගෙයින් එළියට හරින්න මේක මායි ඔයයි කරන සාකච්ඡාවක් කියලා. පැය තුනක් මාත් එක්ක කතා කරලා ඔක කතා කරද්දී මං හැව්වා මේ දොර ඇරලා තිබුණේ ඇයිද කියලා. අය සමා වෙන්න. ප්‍රියන්ත මහත්මිය ඉන්නවා සවුදි වලින් ආයිබෝන් කියලා ඔබව පිළිගන්නවා. ආයිබෝන් මුත්‍රි අයියා. අප්‍රියන්ත. ඉතින් කොහොමද ගත්තේද? ඔව් හොඳයි. වැඩසටහන කොහමද අද බැලුවද? හොඳයි ඔක්කොම වැඩසටහන ආගේ වැඩසටහන හොඳයි. ඔව් ඔය මරපු එකම මේ සෞදි දේවන්නේ වෙයිද? ඒක තමයි සෞදි. මෙල්ල කපන්න නේද? ඔව් මෙල්ල කපන්නේ සෞදි දේවුවා නම් හරියට නේද? ඇත්ත ඇත්ත. ඒක කපන්න බැරි කමට නේ ආයෙ එළියට දාලා තියන්නේ. ඔය කවපු එක මේ සෞදි දේවුවා නම් හරිය කපන්න. ඇත්ත ඇත්ත. සාතික ඇත්ත. ඔය කතාව මම පිළිගන්නවා. සෞදි අමෝම කපනවානේ ඒකේ සෞදියට ගුණ හරි ජනාධිපති මොනවද කියලා. කපන්න දැන් ඔය ආයෙත් එළියට දානවා ඉතින් වැඩ ඔය වැඩ කරන්න ආයෙ එළියට දානවා ඉතින්. ඒක තමයි. එළියට දාලා ආයෙ ඉතින් ඔය වැඩ කරනවානේ. අප දෙනවානේ. ඕ ඒක තමයි. අප දෙනවානේ. මිනිහ කරේ මේ ජනතාවට දෙන්න එල්ලුම් ගහ නියම කරන්න ජනතාවට දෙන්නවා දැන් ඇන්ටර්නයි වගේ ජනතාවට දෙන්නවා එල්ලුම් ගහ නියම කරන්න. ඡන්දයක් දෙන්න ඕන මල්ලි ඡන්දයක්. ඡන්දයක් දෙන්න ඕන. මන්ත්‍රීවරුන්ගේ බඩ පුරව ගන්න මන්ත්‍රීවරුන් බෑ කියන අර කියන මේක කියන බඩ පුරව ගන්න. දැන් ඒගොල්ලෝ ඡන්දෙන් පත් උනේ අපි නිසානේ. අපි ඡන්ද දීලානේ. ඔව්. ඒ නෙමෙයි අය ජනතාවට දෙන්න එල්ලුම් ගහ නියම කරන්න දෙපාද කියලා. නියම කරන්න ඕන. ඒකෙන්ද මේ එහෙම බැහැ නම් ඉතින් සෞදියට එවුවනම් හරි ඔය එන ෆ්ලයිට් එක දාලා ලැට් එක හරි එල්ලලා දාලා එවුවනම් හරි මේ සෞදිය කපරෝ. ෆ්ලයිට් බොහොම ස්තුති බොහොම ඔබතුමාට. අත බොහොමත්ම පහදලි ඇත්තනම දැන් ලංකාවට විසිට් එකට උනත් ඇවිල්ලා මිනි මරල යන්න පුළුවන් දේශයක් බවට පත් වෙලා තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩිමුණොත් මිනි මර කොච්චර ඇසින් දුන්නු සාක්ෂි මොනවා තිබුණත් මාස 6යි වැඩිමුණොත් මාස 8ෙන් අප හම්බෙනවා මයි. මේ විදිහේ වැදගත් නීතියක් තමයි අපේ රටේ තියෙන. අපි ඒකට හිසනම ආචාර්ය කරනවා. තව තවත් මෙහෙම වෙන්න මේ රටේ මේ නීති සම්පාදනය කරන කට්ටියගේ රුවේකට හරි ඒගොල්ලගේ පවුලේ කාට හරි වුණ දවසට හරි S2 ඇරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමාද වර්තමාන ජනාධිපතිතුමා කැමති එල්ලුංගා ඉදිරිපත් මේ එල්ලුංගාට අවසර දීලා තියෙන එල්ලුංගා මම එක ප්‍රශ්නයක් අහන්න බුද්ධිමල්ලි. ප්‍රශ්නයක් ජනාධිපතිතුමා මේ රාජ්‍ය නායක අපේ රටේ එයා කුමටද පාර්ලිමේන්තුවට දැන් මේක එයාට කෙලිම වන් හොස් දෙන්න තිබුණා මං හිතන්නේ. ඔව් ඒක තමයි ඉදිරියේදී ඒ ඒ ඒම දේ එතුමා දෙන්න ඕන දෙන්න ඕනේ. අපි ඒ දේ බලාපොරොත්තු වෙනවා. නමුත් අපේ කාල වේලාව ඉවරයි. අපි හොඳ තීරණයක් එල්ලුංගා සම්බන්ධ ලැබෙයි කියලා අපි දැඩි විශ්වාසයක් තියෙනවා. ඇන්ටන් සිල්ලා මහත්මයා ඔබතුමාට බොහොම ස්තුතියි. අන්තිම වශයෙන් වේගරිද්ම ගීතයෙන් අපිට සමු ගන්න වෙනවා. ඇන්ටන් අය කියන්නේ බයිලා ගීතවලට මොරටුවට ගහකට ගහක් මොරටුවේදී හම්බිනා වගේ බයිලාකාර ගායන ශිල්පීන් සියලු දෙනාම ඉන්නේ මොරටුවේ. ඒ හින්දා ඇන්ටන් අය කතා කරන්න දෙන්නෙම නෑ අය. මත්කුඩු ගැන වේගරිද්මෙන් ගායනා කරන්න ඇන්ටන් සිල්ලා මහත්මයාට ආරාධනය කරන ගමන් B+ සංගීත ගන්න අපිට ගොඩක් ස්තුතියි. අදත් වගේම සංගීතය සැපෙව්වට ඒ වගේම අපේ ආදරණීය මිත්‍රයින් ටික මතක් කරන්න ඕනේ. අපි ගරු සභාපති සුජීව සිල්ලා මහත්මයා ඒ වගේම සුරෙන් මහත්මයා අපේ සුරෙන් සුජීව මහත්මයාගේ මලයා හරි ඉතින් එතුමා තමයි මේ බලාගෙන කරගෙන යන්නේ අපේ channel එක. ඒ වගේම අපේ නාලිකා ප්‍රධානි අකලංග ජයසිංහ මහත්මයා ඒ වගේම කැමරා අධ්‍යක්ෂක ෂර්ලි මහත්මයා ඒ වගේම කැමරා අධ්‍යක්ෂක අපේ නාලක මහත්මයා ඒ වගේම විරාජ් මල්ලේ සමුද්‍ර මල්ලේ කිරිදෙන ඒ වගේම රමේෂ් සාලිය සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අපේ ප්‍රොඩියුසර් විරාජ් මලයටත් තවත් පාරක් ස්තුති කියමින් අපි ඔබෙන් සමු ගන්නවා ලබන සතියේ ඔබේ නිවානට කොළඹ ටෙලිවිෂන් නාලිකාවේ හතර සැරසරන අරන් එනවා අමුතු කෙනෙක් සමගින් අලුත් ඕවා පරණෝවා ප්‍රවීණෝවා දන්නේ නැති කෙනෙක් ඕවා කෙසේ වෙතත් ඔබට දැනේ ගේන කෙනා කවුද කියලා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. සුබම සුබ සතියක් වේවා.
භයංකාර දෙයක් රටේ පැතිරිලා යනවා පිටරට සිට හොර රහසෙම රටට ගේනවා දරුදරියන්ගේ ජීවිත විනාශ වෙනවා රට හැම තැන හොර රහසෙම මෙය විකුණනවා මවුරට පුරා සැම තැන පැතිරුණා හෙරෝ ඉන්න සිස්සබින් රටට බෝ වෙලා කුඩුවල පැටලිලා ජීවිත නැති වෙලා ලස්සන කෙල්ලෝ කොල්ලෝ අතරමන් වෙලා මගේ මවුරට පුරා සැම තැන පැතිරුණා හෙරෝ ඉන්න සිස්සබින් රටට බෝ වෙලා කුඩුවල පැටලිලා ජීවිත නැති වෙලා ලස්සන කෙල්ලෝ කොල්ලෝ අතරමන් වෙලා කොහින් කොහෙන්ද මේ වරටට ගෙනෙන්නේ ලක්ෂපතියෝ කෝටිපතියෝ ළඟද තියෙන්නේ දේශිකයෝ එන්න විටදෝ මෙය ගෙන එන්නේ මවුරටේ මේ හොඳ ජීවිත රටේ මැරෙන්නේ නයිට් ක්ලබ් එකේ සුමිදාන කාමරේ කෙල්ල කොල්ල කුඩු ගහගෙන කරන විකාරේ මත් වෙන්නට ඔය දේවල්ලයි පුරුදු වුනේ ඕම ගියොත් ඔය මරණෙත් ළඟාවෙයි ලොවේ මගේ මවුරට පුරා සැම තැන පැතිරුණා හෙරෝ ඉන්න සිස්සබින් රටට බෝ වෙලා කුඩුවල පැටලිලා ජීවිත නැති වෙලා ලස්සන කෙල්ල කොල්ලෝ අතරමන් වෙලා මව්පියන් අද රටේ අනාගතේ දරු දැරියන් අනාගත රටේ දරා ගන්න බෑ මේ දුක විනාශය රටේ දරු දැරියන් බේර ගන්න සිතමු එක සිතින් නීතියේ රැහැනට වට කර ගන්න ගේවුන් රටේ තියෙන මේ දූෂණ නැති කර තමමින් මේ මත්කුඩු නැති කරමුකෝ අපගේ මව් රටේ මගේ මව් රට පුරා සැම තැන පැතිරුණා හෙරෝ ඉන්න සිස්සබින් රටට බෝ වෙලා කුඩුවල පැටලිලා ජීවිත නැති කළා ලස්සන කෙල්ල කොල්ලෝ අතරමන් වෙලා මගේ මව් රට පුරා සැම තැන පැතිරුණා හෙරෝ ඉන්න සිස්සබින් රටට බෝ වෙලා කුඩුවල පැටලිලා ජීවිත නැති වෙලා ලස්සන කෙල්ල කොල්ලෝ අතරමන් වෙලා ලස්සන කෙල්ල කොල්ලෝ අතරමන් වෙලා ලස්සන කෙල්ල කොල්ලෝ කුඩු ගහගෙන අතරමන් වෙලා